දැන් දතකට මූට්ටු වෙලා ඉන්නේ. දැන් සජිත් ප්‍රේමදාසගේ ගෝලයෝ ටික මේ වෙලාව වෙනකොට මේ වෙලාව වෙනකොට ගම් ඇතුලේ බස් තියාගෙන ගිහිල්ලා අඬ ගහනවා එන්න යන්න කොළඹ විරෝධතාවයට. අඬ ගහනවා එන්න ගිහිල්ලා විරෝධතාවයට එන්න යන්න කියලා අඬ ගහනවා. ඒතොර ඒකට දෙන්නේ මොනවද? බත් පැකට් එකක් දෙනවා, අරක්කු භාගයක් දෙනවා. ඒතොර අරක්කු භාගයක් දීලා බත් පැකට් එකක් දීලා අරගෙන එන්නේ මේ කොරෝනා බෝ කරන්න. ඒකට තමයි අරගෙන එන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් හුඟක් අය අඬ ගැව්වට පස්සේ ඒ අය එක්කෝ සරමක් ඇඳන් යනවා, එහෙම නැත්නම් කලිසමක් ඇඳන් යනවා. ඒතොර ඒ සජිත් මහත්තයා ගෝලියෝ විඳන් කියන ඕක හරියන්නේ නැහැ. අඹුඩයක් ගහ ගන්න ඕනේ කියලා. මොකද මේ ගොවියන් අපෙන්නන්න එපා. එතකොට ගොවියා කලිසම ඇඳලා ඉන්නේ නැහනේ. ගොවියා තරම ඇඳලා ඉන්නේ නැහැ, ගොවියා අඹුඩේ ගාන් ඉන්නේ. ඒ හින්දා බස්වල වෙනම දැන් අර කලිසම ගලවලා අඹුඩේ ගස්සනවා. කලිසම ගලවලා අඹුඩේ ගස්සනවා සමගි ජන බලවේගී. මොකද හේතුව එනකොට පෙන්න ගන්න එපා. අපි ගොවි මහත්තරු කියලා. එතකොට මේ අරක්කු ටිකක් පෝලා බත් පැකට් එකක් කවලා තවත් කීයක් හරි අතර දීලා මේ අරගෙන එන වැඩපිළිවෙල. අපි පැහැදිලිව කියනවා අපිව මේ ආණ්ඩුවක් හැටියට අපි 3/2 බලයක් අරගෙන මේ රටේ ජනතා බලවේගකින් ආපු ආණ්ඩුවක් අපි. ඒතර මේ ඔය දැන් පෙළපාලි එන ඔය උද්ඝෝෂණය කරනව එහෙම් පිළිම කුණුබක් කියලා දාපු ජනතාවක් මේ රටේ ඉන්නේ. ඒගොල්ලෝ අවුරුදු 5ක් මේ රට කාලා විනාශ කළා, මේ රට නන්නත්තාර කරපු උදවිය. ඒතර ඒ අය නන්නත්තාර කරලා ජනතාව අපිට බලයක් දුන්නම දැන් මේගොල්ලන් හෙන්චයිව ටිකක් අරන් ඇවිල්ලා කොළඹට ආවයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් අපිවත් බය වෙනවද? එහෙම සෙනෙකට බය වෙන්නද මේ අපි දේශපාලනය කරන්න පටන් ගත්තේ? අපි ආණ්ඩු වඩාග ආණ්ඩු හදාගත්තේ මේ සොච්චන් මිනිස්සුන්ට බය වෙන්නද? අපි එහෙම බය වෙන්නේ නැහැ. ඔය සෙනෙක ගෙනල්ලා අපිව බය කරන්න හම්බ වෙන්නේත් නැහැ, ආණ්ඩුව බය කරන්න හම්බ වෙන්නේත් නැහැ. අපි දන්නවා මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාව අපිට ලබා දීපු ආණ්ඩුව කොච්චර ප්‍රශ්න ගණනාවක් තිබුණත්, කොවිඩ් තත්ත්වයේ තිබුණත් ජනතාව ආරක්ෂා කරගෙන මේ අභියෝග මැද අපි ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ඉදිරියට යන්න අපි දන්නවා. ඒකට අපිට උපදෙස් දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයවත් එයාගේ ඔය ඉන්න අනිත් ඔලොමොට්ටල ගෝල බාලුව ටිකවත් අපිට කියා දෙන්න ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉගෙන ගන්න කොහොමද දේශපාලනය කරන්න කියන එක. ලේද දේශපාලන අතදරුවෙක් වගේ තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයා වැඩ කරන්නේ. විපක්ෂ නායකගේ කොවිඩ් රැල්ල තමයි ඊළඟට හදන්න යන්නේ. සජබ කොවිඩ් රැල්ල. ඒ නිසා සජබ කොවිඩ් රැල්ල මේ රටේ හැදුවට පස්සේ මතක තියාගන්න සජිත් මහත්තයෝ හයිඩ් පාක් එකට නෙවෙයි මිනිස්සු වෙන්නේ. මිනිස්සුන්ගේ ඉවසීමේ දරා ගැනීම නොහැකි වුණාට පස්සේ තමුන්නාංශේ ඉන්න තැනට ඇවිල්ලා තමුන්නාංශේව තමයි මේ රටේ මිනිස්සු වට කරන්නේ. මේ රටේ මිනිස්සු දැන් බැට කෑව ඇති අවුරුදු දෙකක් තිස්සේ. බොහොම පැහැදිලිව පොලිසිය කිසිම කෙනෙකුව හරවල යවන්නේ නැහැ. පොලිසිය බොහොම පැහැදිලිව ඊයේ දවස වෙනකොට මේ රටේ අධිකරණයට ගිහිල්ලා අධිකරණ 7කින් මේ සම්බන්ධයෙන් ඔවුන්ට වාර්ණ නියෝග ලබා දීලා තියෙනවා. අධිකරණ 7කින් සමහර අධිකරණ ලබා දීලා නැහැ නොයෙකුත් හේතුන් මත. පොලිසියට හැබැයි බලය තියෙනවා කියලා කියනවා නිරෝධායන පනත යටතේ පොලිසියට ඔවුන්ගේ රාජකාරිය කරන්න. ඒක අධිකරණයෙන් දීපු මේවෙක්. එනිසා අපි මේ එන අයට උවමනාව තින්නේ, සජිත් මහත්තයට උවමනාව තින්නේ මේ එන අයට පොලිසිය දම්මල ගස්ස ගන්න, පොලිසිය දාලා කඳුළු ගෑස් ටික ගහ ගන්න, පොලිසිය දාලා බැටන් පොලු පාරයක් දෙන්න. ඒක තමයි උවමනා කරලා තින්නේ. අපිට ඇඟිය අමාරුවක් නැහැ. එහෙම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොට කිව්වේ එහෙමයි කියලා. එහෙම නායකයෙක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති.